මට මගේ ජීවිතේ කලකිරුණුම පට්ටම විදිහට එපා වුණු දවස තමයි කැම්පස් යන්න කියලා යාපනයේ කැම්පස් එකට යන්න වෙච්ච දවස. දැන් කවුරු හරි මගෙන් අහනකොට මේ කැම්පස් එක කොහෙද කියලා අහුවට පස්සේ මම මේ මම කැම්පස් ජෆ්නා කියලා කිව්වම ආ බෝ ජෆ්නාද නැත්නම් ජෆ්නා කියලා අර අමුතුම මේ මේවකකින් තමයි අහන්නේ. ඉතින් මේ එතකොට ඕකත් එක්ක එක කියන ගමන් ලොකු ප්‍රශ්න පත්‍රයක් මගේ ඉස්සරහ දිග යනවා. ඒ තමයි මචං මේ ජෆ්නා කියලා කන්න තියෙනවද බොන්න තියෙනවද ඊළඟට නෑදෑවිට ගන්න ප්‍රශ්න තමයි පුතේ කොහොමද එහි ගිල්ල ඉන්නේ කලබල නේද බය නැද්ද රණ්ඩු වෙනවලු නේද ආරක්ෂාව තියෙනවද මාර ප්‍රශ්න ගොඩක්. ඉතින් කොහොම හරි මේ කියන හැම දේවල් එක්කම මේ ජෆ්නා ගැන ඇත්තටම මට තිබ්බේ අමුතුම විදිහේ කළු චිත්‍රයක් කිව්වොත් මම හිතන්නේ මං හරි කොමාරි. දැන් මම දන්නේ මෙච්චරයි, දැන් මම කැම්පස් ලයිෆ් එක කියලා දැකපු ජීවිතයක් තිබ්බා. ඒත් ඒ ජීවිතේ මගේ අවුරුදු 4ක් ඒ ආසාවෙන් සතුටින් එන්ජොයි කරන්නේ දැකපු ඒ අවුරුදු 4 මගේ ජීවිතේ එපාම කරපු අවුරුදු 4ක් වෙයි, කලකිරුණුම අවුරුදු 4ක් වෙයි කියන බයත් එක තමයි මම ජෆ්නා වලට යන්නේ. හැබැයි මෙහෙම ජෆ්නා වලට ගියපු මට ජෆ්නා වලින් හම්බෙනව පට්ටන පට්ට මරුම මරු චරිතයක්. හොඳේ මෙයා තමයි සිව සුබ්‍රමණියම් සීයා, එහෙමත් නැත්නම් අපි ආදරයට කියන මනියම් සීයා. මෙයා ඇවිල්ලා මගේ නැමැතිලෙන්න බෝඩිමේ ඕන. මේ සීයව හම්බුනට පස්සේ තමයි ඇත්තම කිව්වොත් මම යාපනය ගැන දැකපු මේ අර අමුතුම කළු යකාගේ චිත්‍රෙ මේ වෙනස් වෙන්න පටන් ගත්තේ. ආ සී වේ නින්ද ගියෙන්ද හිටියේ? නිදාගෙනද හිටියේ? කතා කරන්න බය අපි ඔක්කොම සහෝදරය වායි තමයි හිටියේ. මේ ආණ්ඩුව තමයි මේ වැඩක් කරන්නේ. වෙන මිනිස්සු නෙවෙයි. ගමේ ඉන්න මිනිස්සු තවත් පරණ මිනිස්සු ඒ වායි තමයි තවත් ඉන්නේ. මේ ආණ්ඩුව තමයි මේ වැඩ කරලා දෙකටම දෙකට ඒවලු මේ වෝට් එක ගන්නවට තමයි මේ වැඩ කරන්නේ. මෙහෙම ඇයි අපි ඈත් වෙලා තියෙන්නේ? එහෙම හිටපු අපිට කොහෙද හරි වැරදුනා. වැරදිලා තියෙනවා. වැරදුන තැන අපිටත් හිතාගන්න බෑනේ. ඒවල්ලෝ සිංහල මිනිස්සු වන්ද නැත්තම් මම හිතන්නේ කොළඹ ඔච්චර කෝල්ල බලන්න කොහොමද ඒවල්ලෝ ජපට මොනවද මෝදර කෝවි මෝදර කාලි කෝවි කාලි කෝවි කොච්චර සිංහල මිනිස්සු බොරු කියයි ඉන් බලන්න කොච්චර සිංහල මිනිස්සුද උදේ පාන්දර
එතකොට බෝම්බනේ තාවනේ ඉවරයි මේ අපි යටනේ ඉන්නේ ආ කුලිය යටනේ ආ ඒ කියන්නේ යටනේ දියන්නේ යට බංකර 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 වල බංකර දුවනේ යනවා බංකර වල ආ වයිට සිලවලා සමහර වෙලාවට බංකර වලට දාලා වැටලා තියෙනවා ඉතින් ඔක්කොම යනවා ශ්‍රී ලංකා කියලා හිතුවා නේද? මම හිතුවා නේද? කවුරුත් හිතනවා නේද? ඒක වෙන දෙයක් මිනිස් කියලා දෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මට හිතුනේ අපි කවදා හරි කොහෙදි හරි කොතනක හරි වරද්දගෙන තියෙනවා. එහෙම නැත්නම් කවුරුම හරි අපිට වරද්දලා තියෙනවා.